අයිබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරන විශ්වවාහිනී නාලිකාවේ ප්‍රජා සම්බන්ධතා වැඩසටහන සමග එක්වී සිටින ඔබ සියලු දෙනාටම ඉතින් අද දවසේදී අපත් සමග එකතු වන්නේ ශ්‍රී ලංකා වැඩිහිටි සුබ සාධන සංගමයේ සභාපතිතුමන් සුනිල් යසගම්පිටිය සහ කමිටු සමාජික ශාන්තා වානගුරු මහත්මයාණන් දෙපළ. අයිබෝවන් ඔබට විශ්වවාහිනී මැදිරියට අපි සාදරයෙන් ඔබ දෙපළ පිළිගන්නවා. ඉතින් අද දවසේ විශේෂයෙන්ම අපි දන්නවා ලංකාවේ වගේම ඔස්ට්‍රේලියාව තුලත් විශාල ශ්‍රී ලාංකික ප්‍රජාවක් සිටිනවා. ඉතින් ඒ නිසාවෙන්ම ඔවුන්ගේ සුබ සාධන කටයුතු උදෙසා පිහිට වූ මෙම සංවිධාන විශේෂයෙන්ම මම හිතන්නේ වැඩිහිටි ප්‍රජාවට ශ්‍රී ලංකාවේ වැඩිහිටි ප්‍රජාවට ඉතාමත් වැදගත් වන සංවිධානයක් ලෙස අපිට මේ ශ්‍රී ලංකා වැඩිහිටි සුබ සාධන සංගමය හඳුන්වන්නට පුළුවන්. ඉතින් ඔස්ට්‍රේලියාව තුළ ඔවුන්ගේ අපි කාර්යභාරය මොන වගේ සේවාවක්ද මේ සංවිධානය හරහා සිදුවන්නේ? මේ ඇත්ත වශයෙන්ම නව සංවිධානයක් නෙවෙයි, වසර ගණනාවක සිට පැවතෙන සංවිධානයක්. ඉතින් වත්මන් සභාපති සුනිල් යසගම්පිටිය මහත්මයාගෙන් වගේම කමිටු සමාජික ශාන්තා වානගුරු මහත්මයාණන්ගෙනුත් අපි අසා දැනගනිමු ඔබගේ ඔබ දෙපළගේ භූමිකාවන් මේ සංවිධානය තුළ ඔබ දෙපළගේ භූමිකාවන් පිළිබඳව වගේම මේ සංවිධානය තුළ සේවා අපි මේ හඳුන්වන්නේ සේවා ආයතන ලෙස අපි ඉංග්‍රීසි භාෂාවෙන් කිව්ව ශ්‍රී ලංකන් එල්ඩර්ස් වෙල්ෆෙයාර් ඇසෝසියේෂන් සේවා. ඒ වගේම තමයි මෙහිදී අපි විශේෂයෙන්ම සඳහන් කළ යුතුම දෙයක් තමයි ඔවුන්ගේ 25 වන සංවත්සරයේ උදෙසා විශේෂ වැඩසටහන් සංවිධානය කළ තිනු. අපි ඒ පිළිබඳවත් ඔවුන් දෙපළගෙන් අසා දැනගෙන මුස්ලිම් මහත්මයා අපි ඔබෙන් දැනගන්නට කැමති ඔබගේ භූමිකාව මේ තුළ. මම අද වත්මන් සභාපතිවරිය වශයෙන් මේ සංගමය බාර අරගෙන වසර දෙකකට ටිකක් වැඩි. නමුත් මේ සංගමය වසර 25කට කලින් ආරම්භ කරපු එකේ 25 වෙනි සංවත්සරයේවත් රිදී ජුබිලිය පවත්වනවා අපි සැප්තැම්බර් 29 වෙනි ඉරිදා. හොඳයි. ඒ වගේම අපි ශාන්තා වානගුරු මහත්මයාගෙන් දැනගමු ඔබගේ භූමිකාව සහ සංවිධානයේ කමිටු සමාජිකයේ. මම ගිය වසරේ තමයි කමිටුවට එක වුණේ. මම මෙහි සමාජිකත්වය ලැබුවේ 2020 වසරේ. දැන් මම සුනිල් මහත්මයාට සෑහෙන සහයෝගයක් දෙනවා මේ කටයුතු කරගෙන යන්න. හොඳයි. ඉතින් වසර 25ක් කියන්නේ පොඩි කාලයක් නෙවෙයි, ඉතාමත් ලොකු කාලයක්. ඉතින් මේ කාලය තුළ අපි මේ සංවිධානය ඔස්ට්‍රේලියාව තුළ කොහොමද ආරම්භ වුණේ සහ නිර්මාතෘවරුන් පිළිබඳව අපි අනිවාර්යෙන් කතා කළ යුතුමයි. මොකද මෙය අපි දන්නවා ඕනම රටක මේ වගේ දෙයක් ආරම්භ කරන, විශේෂයෙන්ම අපේ රටේ නෙවෙයි පිට රටක මෙවන් වූ සංවිධානයක් ශ්‍රී ලංකේ ජනතාව වැඩිහිටි ජනතාව වෙනුවෙන් නිර්මාණය වූ සංවිධානයක් ආරම්භ කිරීම ලේසි පහසු නෑ. ඉතින් ආරම්භය සහ එහි නිර්මාතෘන් සොයාගත්තේ කවුද කියලා අපි දැන් කතා කරමු. ඇත්තටම මේ සංවිධානය පිහිටවනකොට මෙහි හිටපු සභාපතිවරයෙක් වශයෙන් ඇත්තටම පේටන්ල වශයෙන් ඉන්නවා අනුශාසකවරු 5 දෙනෙක්. මේ සංගමය ස්කෙච් සේවා වශයෙන් තමයි කලින් පටන් ගත්තේ. ඉතින් ඒක ඒ කාලි පටන් අරගෙන එහි ඒක කටයුතු කරා කරුලියන රිත් මහත්මයා, එතකොට තිස්ස අමරසේකර මහවිල මහත්මයා, මේ ගාමිණි පෙර මහත්මයා, ඩීපි කුරුපු මහත්මයා, ඇත්තටම අපේ සංගමයේ නම තියලා තියන්නේ යා. මේ සේවා කියන නම තිබ්බේ ඩීපි කුරුපු මහත්මයා. හොඳයි. ඉතින් මේ ආකාරයෙන් විශාල දෙනෙක්ගේ උත්සාහය කැපවීම හේතු කොටගෙන තමයි මේ වසර 25 පුරාවට මේ සංවිධානය බිහිවීම සිදුවන්නේ. හොඳයි. 1999 තමයි ආරම්භ කළේ. 99 සිට මේ විශේෂණ ඔබ සඳහන් කළා LB එකනායක, ගාමිණී පෙරේරා, DB කුරුප්පු, තිස්ස අමරසේකර, ඒ වගේම ඔබ කලින් තවත් නම් සඳහන් කළා. ඇත්තටම තව මතක් වෙන හොඳ නමක් තමයි බන්දු දිසානායක මහත්තයා. එයා ඇත්තටම මේ සංවිධානය ආරම්භ කළා. ඒ වෙච්ච කටයුතු ගැන අපිට විස්තර කරනවා. අපි හම්බ වෙනවා සමිති සමාගම් වලදී. එයා
එයත් එක් මේ පුරුකක් මේකේ. හොඳයි. සුනිල් මහත්මයා අපි දැන් වසර 25ක් තුල මේ සංවිධානය ආරම්භ කොට මේ පැවැත්ම තුල අපි දන්නවා බොහෝ සංවිධානය තුළ බොහෝ සභාපතිවරුන්, ලේකම්වරුන්, භාණ්ඩාකාරිකවරුන් පැවතෙන්න ඇරිතිය. අපි ඔබට මතකද විශේෂයෙන්ම සඳහන් කළ යුතු නම් කිහිපයක්? මේ සංගමයේ ඇත්තටම මුල්ම සභාපතිවරයා තමයි ධම්මි කටුගම්පල මහත්මයා. එතකොට ඒ කාලේ හිටියා ලේකම්වරයෙක් ජස්ටින් අමරසූරිය, තව දැන් භාණ්ඩාකාරිකවරුන් කරන රත්නපාල මහවත්, තව ඉන්නවා අව එතෙන්දි තව ඊට පස්සේ හිටපු කෙනෙක් තමයි මේ ලාල් ගුණවර්ධන මහත්මයා, ඩැනි සුගුණසේකර, තව කවුද රංජිත් වික්‍රමසිංහ තාත්තර රංජිත් වික්‍රමසිංහ මහත්මයා, ඒගොල්ලොත් මේ සමිතියේ සභාපතිවරු ලේකම්වරු වශයෙන් කලක් වැඩ කළා. හොඳයි. ඉතින් මේ සේවාව මේ ආකාරයෙන් ඔබ සඳහන් කළ සභාපතිවරු, භාණ්ඩාගාරිකවරු, ලේකම්වරුගේ උත්සාහය සහ කැපවීම මත වසර 25ක් තිස්සේ මේ සංවිධානය අද දිනේ තින මේ සාර්ථකත්වයට පැමිණ තිබෙනවා. ඉතින් වර්තමානය වන විට කොපමණ සමාජිකයින් ප්‍රමාණයක් සේවා සංවිධානය සමග සම්බන්ධ වෙලා සිටිනවාද? ඇත්තටම අපේ සමාජිකයෝ 118ක ලේඛනයක් තියෙනවා. එන්න යන්න බැරි අය ඉන්නවා, වැඩි රැකියාවක් නැහැ. ඒ හින්දා ගොඩක් දුරට ඒගොල්ල නාමත් ඒගොල්ල සමාජිකය සමචන් වශයෙන් ඉන්නවා. ඒගොල්ල 87ක් මූල්‍ය දායකත්වයේ දරන සමාජිකය ඉන්නවා 87 දෙනෙක්. හොඳයි. ඒ වගේම තමයි අපි සමාජිකයින් 87 දෙනෙක් කියන්නේ විශාල පිරිසක්. ඉතින් ඔවුන් වෙනුවෙන් සංවිධානය තුළින් සිදුවන ක්‍රියාකාරකම් යම් යම් සේවාවන් නැති ඔබ දෙබලපෙගෙන් ඒ පිළිබඳවත් අපි දැනගන්නට කැමති. ඒ කියන්නේ අපි සතියකට වරක් හැම සඳුදා දිනකම අපි හමු වෙනවා. රැස්වීම වාරයක් පැවැත්වෙනවා. ඉදිරියට මොන වගේ කටයුතුද කරන්නේ විශේෂයෙන්? සාමාන්‍යයෙන් සින්දු කියනවා, ලයින් ඩාන්ස් කරනවා. ඔව්. මං හිතන්නේ ඉතාමත් ගොඩක් වෙලාවට වැඩිහිටි ප්‍රජාව අපි දන්නවා කැමති මේ දේවල් වලට, සංගීතය සහ මේ ඔස්ට්‍රේලියාව වගේ රටක ටිකක් හුදකලාව සිටින්නේ. ලංකාවේ නම් බොහෝ වෙලාවට බොහෝ දෙනෙක් සිටිනවා කතා බහ කරන්න, මෙහෙ ටිකක් අඩුයි නේ. තේ වෙන අවස්ථාවක් තනි වෙලා ඉන්න අවස්ථාවක මෙවන් සංවිධානයක් හරහා සංගීතය, නැටුම්, ඒ වගේම නාට්‍ය තවත් තියෙනවා. අපි විශේෂයක් තියෙනවා, බෙලියට් ගහන කට්ටිය ලංකාවේ ගහපුවා ඉස්නෝක කියන්නේ. ඒ අය හරි කැමැත්තෙන් එතනට එන්නේ. එදාට සඳුදා කියන්නේ අපි මාසෙ දින හතරක්ම පවත්වනවා වෙන සංවිධාන සති දෙකකින් තිබුණා. මේක අපි ඉතාමත්ම ඕන කැමින් එන එන අයව රැකබලාගෙන අවිද දිවාවි ආහාරය ලබා දෙනවා. අපි හැම ඒ දවසකම දිවාහාරයක් ලබා දීලා අනිකුත් කටයුතු සවන. ඊට අමතරව අපි ඒගොල්ලන්ව විනෝද ගමන්, විනෝද චාරිකා දවසේ දෙක දවස් තුන එහෙම යනවා. හොඳයි. එතකොට මේ අපි ඒත් සමගම අහන්නට කැමති දැන් මේ සංවිධානය සමග එකතු වීමට දැන් අපි විශ්වවාහිනී නාලිකාව බොහෝ දෙනෙක්, විශේෂයෙන්ම වැඩිහිටි බොහෝ දෙනෙක් ඔස්ට්‍රේලියාවේ සිටින නර්මන නාලිකාවක් කෙනෙක් සිටිනවා නම් මේ හා සම්බන්ධ වෙන්න කොහොමද සමාජිකත්වය ගන්න මොන හරි දුරකට මාර්ග තියෙනවද ඔබව සම්බන්ධ කර ගැනීමට හැකියාවක් තිබෙන? දැන් අපි ටිකක් බඳවා ගැනීම පොඩ්ඩක් අඩු කරලා තියෙනවා. නමුත් අපි දැන් බඳව ගන්නවා නම් බඳව ගන්නේ සිටියෝ කේසියගේ පදිංචය. අනිත් එක බොහෝ දුරට සිටි ඔෆ් කේසියකින් අපිට මූල්‍යාධාර ලබා දෙනවා ගොඩක් කල් සිට තියෙනදලා. ඉතින් ඒගොල්ලන් දැනට තියෙන මේකේ තියෙන්නේ ක්‍රයිටීරියාක අනුව මේ අපිට 65ට වැඩි අය බඳව ගත්තොත් අපිට ඒ අය වෙනුවෙන් සිටි ඔෆ් කේසියකේ මධ්‍යම රජයෙන් ගෙවන අරමුදල් වලින් අපිට කොටසක් ඒගොල්ලෝ ලබා දෙනවා අපේ දිවා විවරණ වැඩසටහනට. හොඳයි. මෙතනින් එහාට අපි කතා කරන්න කැමතියි දැන් විශේෂයෙන්ම ඔබ ප්‍රතිපාදන අරමුදල් රජෙන් විශේෂයෙන්ම යම් සහයක් ලැබෙනවා. මේ පිළිබඳව සඳහන් කරපු හේතුවෙන්ම සේවා සංවිධානය තුළ කොහොමද මේ ප්‍රතිපාදන අරමුදල් ලැබෙන්නේ, මේ කටයුතු සිදුවෙන්නේ කියන දේ පිළිබඳවත් අපි දැනගන්නට කැමතියි. දැන් මෙහෙමයි, රජයේ මෙහෙ තියෙනවා වික්ටෝරියන් මල්ටිකල්චරල් ග්‍රාන්ට්. එතකොට DFFC කියලා තියෙනවා. ඒවා තව තියෙනවා ප්‍රීමිය කැබිනට් එකේ ග්‍රාන්ට්ස් තියෙනවා. විශේෂයෙන් අපිට සිටි ඔෆ් කේසියකේ ග්‍රාන්ට්ස් හැමදාම ලැබෙනවා. එතකොට අපි ඒවා වලින් අපි නර්තන, ගායන එවැනි වැඩ කටයුතු මේ සංගමයේ එක විතරක් නෙමෙයි. අපිට දැන් අපිට යනකොට මේ
ට්‍රිප් එකක් යනවා නම් ඒගොල්ලන් අපිට ෆන්ඩ් කරනවා. ඒවයින් හින්දා තමයි අපි මේ වැඩිහිටි අපිට කොඩ දෙන එක එකතු වෙන්නේ. ඔව්. ඒතර ඕනට සමාජිකත්වයේ සඳහා යම් මුදලක් දැරීමට සිදු වෙනවාද? ඩොලර් 10ක් සමාජිකයෙන් අය කරනවා සමාජික මුදල් වශයෙන්. වාර්ෂිකව අත්‍යවම ඩොලර් 10ක් මුදලක් කියන්නේ තාමත් අඩු මුදලක්. ඉතින් අනෙකුත් සියලුම ප්‍රතිපාදන සහ අරමුදල් රජයේ සහ අනෙකුත් ප්‍රතිපාදන මගින් තමයි ලැබෙන්නේ. ඉතින් ඇත්තටම ඔබත් ඔස්ට්‍රේලියාවේ සිටින විශේෂම සිටි ඔෆ් කේසී වල සිටින අයට දැන් මේ දවස්වල වැඩි අවස්ථාවක් ලැබෙනවා මේ හා සම්බන්ධවන්නේ. ඉතින් මං හිතන්නේ තාමත් හොඳ වැඩසටහනක්, විශේෂයෙන්ම ශ්‍රී ලංකා නේල්ඩස් වෙල්ෆෙයර් ඇසෝසියේෂන් සේවා අපි නැත්තම් කියන ශ්‍රී ලාංකික වැඩිහිටි, ශ්‍රී ලංකා වැඩිහිටි සුබසාධන සංගමය ඔස්ට්‍රේලියාවේ තිබෙන. ඉතින් මේ සමග සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා ඔබ සියලු දෙනාටම. ඒ වගේම තමයි වසර 25ක්ෙන් මං කලිනුත් සඳහන් කළා වගේ පොඩි කාලයක් නෙවෙයි මේ කාලය තුළ, මේ කාලය තුළ අද වන විට ඔබ සංවිධානය දැඩි සාර්ථකත්වයක් ලබාගෙන තිබෙනවා. ඉතින් මේ සාර්ථකත්වය මොන වගේද, මේ සාර්ථකත්වය ළඟා කරගත හැකි වූයේ කෙසේද කියලත් අපි ඔබෙන් දැනගන්නට කැමතියි. ඇත්තට මෙතෙන්දී සමාජිකයන්ගේ නොමසුරු සහයෝගය නැතුව අපිට මේ ක්‍රම සමාජිකත්වයෙන් එදිනෙදා එන අයගෙන් දායකත්වයක් තියෙනවා. ඊට අමතරව වෙන ගමන් බිමන් යනකොට ඒගොල්ලන්ගේ මුදලක් අය කරන, සුළු මුදලක් අය කරනවා. ඒ අතර අමතරව අපිට ලැබෙන රජයේ ආධාර මුදල් යොදලා තමයි අපි කටයුතු කරන්නේ. හොඳයි. ඊට අමතරව අපි එක්ක වෙනකොට හැමදාම හැමෝම යම් යම් අතුරුපස දේවල් ලුත් අරගෙන මම හිතන්නේ ඒක තමයි සතුට නේද. දැන් මේ රජයෙන් ලැබෙන ප්‍රතිපාදන වලින් දිවා ආහාරය ලැබෙනවා, කෙටි මම හිතන්නේ තමත් සුළු වාර්ෂික සමාජිකත්ව මුදලක් ලැබෙනවා. ඉතින් මේ සිළු දේ මම හිතන්නේ ලංකාවෙවත් මේවන් පහසුකමක් ඇත්තටම නෑ. අපි ඇත්තටම පොඩක් පැකිලිලා ඒක කියන්න ඕනේ. මේ වගේ රටක හරිම අඩු 10ක් කියන්නේ අපි ලංකාවේ මුදලින් ගත්තොත් රුපියල් 2000ක් වගේ. ඉතින් ඒ වගේ මම හිතන්නේ ඇත්තටම අපි ලංකාව මුදලට යම් අවස්ථාවලදී මේක කන්වර්ට් කරන්න අවශ්‍ය නැහැ. ඩොලර් 10ක් ඔස්ට්‍රේලියාව වලට හරිම අඩු මුදලක්. ඉතින් ඒ මුදලෙන් රජයෙන් විශාල ප්‍රතිපාදන කොටසක් හම්බ වෙලා හරිම සතුටෙන් ශ්‍රී ලාංකික ප්‍රජාව සමග සම්බන්ධ වීම, සංගීතය, නර්තනය, නාට්‍යමය සියලු දේ සමග මුසු වෙලා මම හිතන්නේ සතුටක්, ආශ්වාදයක් ලබා ගැනීමම ඇති මෙවන් වූ සංවිධානයක් හරහා. ඉතින් මම හිතන්නේ එයම තමයි විය යුත්තේ. අපි හුදකලාවේ ඉන්න සමයක, අපේ ජීවිතයේ සැඳෑ සමය ගෙවන කාලයේ හරි අපූර්වට අපි කැමති අයත් සමග එකතු වෙලා විනෝදයෙන් ගත කිරීම තමයි ඉතාමත් වැදගත් ගත්වන්නේ. කෙසේ වෙතත් අපි වර්තමානයේ සාර්ථකත්වය ගැන කතා කළා වගේම ඉදිරි අනාගතයේ ඔබේ සැලසුම් ගැන කතා කරන්නටත් කැමතියි. ඇත්තටම කියනවා නම් අපි බලාපොරොත්තු මේ මෑතකදී අපේ ඉන්න සිංහල ගුරුවරයෙක් වෙන විශේෂ රට පිළිගත්ත උපුල්සන් සාන්ත සන්නස්කල මහත්තයා ආවා සංගමයේ බලලා. එයාට හරි සතුටක් ලැබුණා. එයා කිව්වා මේ වගේ සංවිධානයක් මගේ රටේ පිහිටවන්න පුළුවන් නම් මම වටින. ඇත්තටම මෙතෙන්දී ඇත්තටම ඒ සඳහා අපිට උදව් කරේ නීලිකා අහංගමගේ මහත්මිය. එයා AMCS එකේ සීනියර් කෝඩිනේටර්. අපිත් එක්ක ගොඩක් මේකට කටයුතු කරනවා වෙන වෙන ආයත මේවා මගින්. ඉතින් එයා ආපු වෙලාවේ එයාට හරි මේක තිබුණා, මේ වගේ සංවිධානයක් අපිත් එක්ක නටලා කරලා. අපි ඇත්තට මේ දා අපි මේ ලයින් ඩාන්ස් කරන වෙලාව එයා අපිත් එක්ක නටලා ගියා. ඉතින් ඇත්තටම අපි මේ වගේ සංවිධානයක් ලංකාවේ පිහිටවන්න පුළුවන් නම් මම හිතන්නේ මේ අපේ ශාන්ත මහත්මයාගෙන් ගොඩක් උදව් ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ කළා අපි කැමති. එහෙම වුණොත් මේ රටේ නව රජයක් පත් වෙලා තියෙනවා. එතෙන්දී ඒ රට ගොඩ ගන්න අපි අපේ අපකපේ මොකද අපි ඉගෙනගෙන ඇවිල්ලා තියෙන්නේ අපේ රටෙන්. අපි ගත්ත දැනුම අධ්‍යාපනය නිදහස් අධ්‍යාපනයට අපි නැවත පෙරලා කට උදව් කරන්න අපි පැහැදිලිවම අපි වැඩිහිටිය ලෙස නෙමෙයි, අපි වැඩිහිටිය තමයි. උනාට අපිට තියෙන ශ්‍රී ලාංකිකයින් ලෙස අනිවාර්යෙන්ම විශේෂයෙන්ම අපි බොහෝ දෙනෙක් කියනවා අපි නිදහස් අධ්‍යාපනය ලබාගෙන ඔස්ට්‍රේලියාවට රටෙන් පිටව ගිහිල්ලා කියලා. නමුත් අපි හැම වෙලාවෙම විශ්වවිද්‍යාල නාලිකාවෙන් අපේ නාලිකාවට මේ මැදිරියට එන බොහෝ දෙනා ඇත්ත ශ්‍රී ලංකාවෙන් ඔබට ඇවිත් තමයි ඉන්නේ. නමුත් මේ රටේ ඉඳන් ලංකාවට වැඩි සේවයක් කරන්නේ මේ රටෙන් පිටට ගිහිල්ලා ඉන්න අපේ ශ්‍රී ලාංකිකයින් බව අපි හැම වෙලාවෙම ප්‍රකාශ කරනවා. ඒ අපේ අත්දැකීම් මේ මැදිරියට පැමිණ මේ ආකාරයෙන් අපත් සමග කතා බහ කරන බොහෝ දෙනෙකුගේ අත්දැකීම් බෙදා හදා ගනිමින් අපේ
හොඳ සංගීත කණ්ඩායමක් ඉන්නවා. ඔව්. ප්‍රසිද්ධ වයලින් වාදකයෙක් වෙන ඩීඩී ගුණසේන. අනිවාර්යෙන්ම. අපේ සමාජික ඩීඩී ගුණසේන වර්තමානයේ හැමදාම එනවා. දැන් ගොඩක් කල් ඉඳලා ඉන්නවා. ඩීඩී ගුණසේන මහත්මයා ඉතින් ලංකාව පිළිගත්තා. ඒ වගේම මෙහිදී සංගීත ප්‍රසංගිකුත් පැවැත්වුවා මෑතකදී. මෑතකදී තියා අපේ හැමදාම ඇවිල්ලා අපිට එයා මේ සංගීතය සපයනවා. අපි අඩුපාඩු හදලා අනිත් එක අපි වෙසක් භක්ති ගීත අනිත් එක සිංහල සින්දු ගරව මේවා ඒවට තනු දාලා ඒක කළා. එයා ගොඩක් වැඩ කොටසකුත් අපිට කරනවා. කරනවා. විශේෂයෙන්ම මේ වැඩිහිටි ප්‍රජාව විනෝදයෙන් සතුටෙන් මානසික පීඩාවලින් තොරව සතුටින් සිටීම තමයි විශේෂයෙන්ම මේ ශ්‍රී ලංකා වැඩිහිටි සුබසාධන සංගමයේ අරමුණක් වන්නේ. හොඳයි, ස්තුති. ඔව්, අපි වෙසක් සමරනවා, පොසොන් සමරනවා, අනිවාර්යයෙන්. ඒ වගේම සිංහල අවුරුද්ද නත්තල දෙකත් අපි ලංකාවේ විදියටම සමරනවා. හැම දෙයක්ම අඩුපාඩුවක් නැති අපි ඇත්තටම මේ සංවිධානය තුළ ජාතිය හැම ආගම් ભેද කුලයක් නැතුව අපි හැම කෙනාම ඒකාබද්ධව එකතු වෙලා කටයුතු කරන්නේ. මොකද ඒ අතර බර්ගය ඉන්නවා, බුද්ධාගමයි ඉන්නේ. නමුත් අපි මේ හැම කටයුත්තම එකමුතුව කරනවා. අපි ලාංකිකයන් වශයෙන් සමගිව මේ සියලු කටයුතු කරන්නේ. හොඳයි, සුනිල් යසගම්පිටිය මහත්මයා සහ ශාන්ත වානගුරු මහත්මයා මේ දෙපළ මේ ආකාරයෙන් කියද්දී මටත් හිතෙනවා ඒ සංවිධානයේ සමාජිකත්වය ලබන. මොකද ඔවුන්ගේ මුහුණවල අපි කතා කරන විලාසෙන් සහ මුහුණවල රූපෙන් කොතරම් විනෝදද මේ සංවිධානය කියන දේ මට හැඟෙන නිසාවෙන්. හොඳයි, කෙසේ වෙතත් ඔබට ඔබ විශේෂයෙන්ම දැන් කයින් සඳහන් කළා වගේ සිටි ඔෆ් කේසි වල ඉන්න කෙනෙක් නම් මේ දැනට තමයි ඒ තත්ත්වයේ තියෙන සමාජිකත්වය. නමුත් කෙසේ වෙතත් ඔබව සම්බන්ධ කරගන්නට පුළුවන් මේ වැඩිදුර තොරතුරු ලබාගෙන ඔබටත් මේ සංවිධානයේ සමාජිකත්වය ලබා ගැනීමට කැමති අයෙක් සිටිනවා නම් ඔවුන්ව සම්බන්ධ කරගෙන ශ්‍රී ලංකා එල්ඩර්ස් වෙල්ෆෙයාර් ඇසෝසියේෂන් සේවා මේ සංවිධානයේ සමාජිකත්වය දරන්නට තියෙනවා. ඉතින් 25 වෙනි සංවත්සරය වෙනුවෙන් විශේෂ වැඩසටහනක් පැවැත්වෙනවාද සුනිල් මහත්මයා? ඔව්, ඇත්තටම අපි ඒ අපේ සංගමයේ සඳුදාට පවත්වන හෝල් එකේ හෝල් දෙකක් තියෙනවා. ඒක ජෝන් පැන්ඩපොලස් ශාලාව කියලා කියන්නේ. ඒකේ කුඩා එකේ අපි පැවැත්වුවත් අනිත් ශාලාව විශාල ශාලාවක්. ඒකේ මේ 29 වෙනි ඉරිදා අපි ඒකේ තමයි සංවිධානය කරලා තියෙන්නේ. දැන් අපි දැනට 150කට ආසන්න කට්ටියක් බලාපොරොත්තු වෙනවා. ඉතින් වැඩ කටයුතු ගොඩක් සංවිධානය කරනවා. ඇත්තට මේ ශාන්ත මහත්මයා ඒකේ ලොකු කාර්යභාරයක් කරනවා, මට ලොකු හයියක්. ඉතින් ඒ ඉඳා මම හිතනවා අපේ මේ 25 සංගමයේ සංවත්සරේ ඉතාම ඒ වගේ මේ පවණක් නෙවෙයි. මෙතෙන්දි කියන්න ඕනේ ශ්‍රී ලංකා සංස්කෘතික හා ප්‍රජා සේවා පදනම, ශ්‍රී ලංකා කමියුනිටි සර්විසස් සෙන්සේ පදනම, එතකොට වෙන තියෙන තව තියෙන AMCS එකේ තියෙනවා. ඒගොල්ලෝ අපිට මූල්‍යමය සහ සංවිධාන කටයුතුලින් සහයෝගය දෙනවා. හොඳයි, ඉතින් මේ තමයි ශ්‍රී ලංකා එල්ඩර්ස් වෙල්ෆෙයාර් ඇසෝසියේෂන් එකේ මේ මෙවර තියෙන 25 වෙනි සංවත්සරය වෙනුවෙන් ඔවුන් මේක ඇත්තටම අපිට කියන්නට පුළුවන් ඔබ සුවනිය එකක් කියලා. මේ විශේෂයෙන්ම විවිධ ආයතන ඔස්ට්‍රේලියාව තුළ ඒ සඳහා අනුග්‍රහකත්වය දක්වලා තියෙනවා. ඉතින් 29 වෙනිදා තමයි මෙහි මේ උත්සවය පැවැත්වෙන්නේ. ඉතින් කොහොමද සුනිල් මහත්මයා ඔබව සම්බන්ධ කරගන්නට යම් දුරකථන අංකයක් තියෙනවද මේ පිළිබඳව වැඩිදුරට තොරතුරු ලබා ගැනීමට? ඔව්, මගේ මොබයිල් දුරකථන අංකය මට කියන්න පුළුවන්. 0.4, 0.1, 2.8, 7.4, 7.5. හොඳයි, ඒ අංකයට කතා කළා. ඉතින් කැමති කෙනෙකුට සමාජික අධ්‍යය ගන්න බල අපිට ඒ තියෙන මේ නීති රීති අනුව අපිට පුළුවන්. එයා ඒ ප්‍රදේශයේ ඉන්න කෙනෙක් නම් වයස 65ට වැඩි නම්, මොකද ඇත්තටම සංගමයේ තියෙන ව්‍යස්ථාපේ 55ට වැඩිලා තියෙන නමුත් අර රජයේ ප්‍රතිපාදන අපිට ලබා ගන්න නම් වැඩිහිටි මේ පොසිටිව් ඒජින් කට්ටිය ඉන්න ඕනේ. ඒකයි. හොඳයි සුනිල් මහත්මයා, එසේනම් 2024 සැප්තැම්බර් 29 වෙනිදා පැවැත්වෙන මේ ශ්‍රී ලංකා එල්ඩර්ස් වෙල්ෆෙයාර් ඇසෝසියේෂන් සේවාහි 25 වෙනි සංවත්සරය සඳහා සම්බන්ධ වීමට කැමති අයෙකු සිටිනවා නම් සුනිල් මහත්මයා සමග කතා කරලා ඒ පිළිබඳවත් ඒ සඳහාත් සහභාගී වීමේ හැකියාව තියෙනවා. එසේනම් ස්තුතිවන්ත වෙනවා ඔබ දෙපළට ශ්‍රී ලංකා වැඩිහිටි සුබසාධන සංගමයේ වත්මන් සභාපති සුනිල් යසගම්පිටිය මහත්මයා සහ කමිටු සමාජික ශාන්ත වානගුරු මහත්මයාට අද දිනේදී විශ්වවාහිනී නාලිකාව සමග සම්බන්ධ වීම පිළිබඳව. ඉතින් ඉදිරියේදීත් ඔබට අපි විශ්වවාහිනී නාලිකාවෙන් ප්‍රාර්ථනා කරනවා ශ්‍රී ලංකා වැඩිහිටි සුබසාධන සංගමය හරහා ශ්‍රී ලංකාවේ
ඔස්ට්‍රේලියාවෙ සිටින ශ්‍රී ලංකාවේ ප්‍රජාවට වැඩි වැඩියෙන් මෙවන් සමාජ සත්කාරමය ක්‍රියා කරන්නට හැකියාවක් ලැබේවා. එසේනම් ශ්‍රී ලංකා එල්ඩර්ස් වෙල්ෆෙයාර් ඇසෝසියේෂන් සේවා සංවිධානයේ 25 වෙනි සංවත්සරයේ හේතුවෙන් ඔවුන්ට විශ්වවාහිනී නාලිකාව වෙනුවෙන් අද දිනේදී අපි සුබ ප්‍රාර්ථනාවන් එක් කරනවා මේ ආකාරයෙන්. ඉතින් විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙමින් ඔබ දෙපළට අද දිනේදී අපි මේ වැඩසටහනින් සමුගෙන යනවා. ඔබ සිදු දිනාටම සුබ සතියක් ප්‍රාර්ථනා කරමින් අයිබෝවන්.